नैतिक अलग नैतिक हाइय तुरंत के बाद क्या
එතුමට ගැලපෙන කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ලැබුවොත් අන්න එදාට නේද අපිට hina වෙන්න පුළුවන්. එහෙම වෙලා ගෝඨාභය මහත්තයත් එක්ක තුනෙන්දගේ බලයත් එක්ක මේ රටේ වැරදි ටික නිවැරදි කරලා අලුතෙන් එකතු කරන්න ඕන එකතු කරලා අයින් කරන්න ඕන ටික අයින් කරලා නීති රීති පාර්ලිමේන්තුවේ සම්පාදනය කරලා රට වේගයෙන් ආර්ථික ශක්තිමත් කරන්න ගමනක් හදුවාම නේද අපට සතුට වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් කවුරු කාට බැන්න කිව්වත් අපිට සතුටක් වෙන්නේ නැහැ. රට සතුටක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ගෝඨාභය මහත්තයා වෙනුවෙන් අපි අපමුණා කැපුණා නම් ඉතුරු ටිකත් අපි ඉවර කරලා දෙන්න ඕනේ නේද? ඉතුරු ටිකත් අපි හරි ගස්සලා දෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් හැමෝම අත්දැක බඳගන්න ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණයේදී පොහොට්ටුව ඉදිරියේ අපි සියලු වාදමේද පත්තකින් තියලා අපි එකවගේ අත්දැක බඳගත්තා. එක අම්මගේ දරුවෝ ටික වගේ අපි එකතුලා එහෙම නැත්නම් අපි ඉල්ලීමක් කරනවා මේ මැතිවරණයේ ඊට වඩා වැඩි කැපකිරීමක් වැඩි මහන්සියක් උදලා අපි තුනෙන්දගේ බලයක් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් හදලා අපේ රට ගොඩ ගන්න අපේ රට නැගිටවන්න කොරෝනා වලින් වැඩිච්ච රට නැවත වතාවක් ලෝකයේ අංගයක රටක් බවට පත් කරන්න ලෝකයේ අනික් රටවල් වලට දන් ලබන නැති රටක් බවට පත් කරන්න ඒ තත්ත්වෙට ගෙන්න අපි හැමෝම අදිස්ථාන කරගන්න ඕනකම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් අපිත් එක්ක ඇවිල්ලා හිටියා. දැන් මෙතනත් පේනවා සමහර මුණු. මං ගියේ සමහර ගෙවල් වලත් ගියා. මම යන අනුරාධපුරේ හැමතැනම එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් මාත් එක්ක අත්තල් බලන්න තියෙනවා. ඉතින් ලොකු සතුටක්. මොකද එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම දැන් තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය හොඳට හොඳ අරගෙන දැන් බෙදලා ඉවරයි. දෙකයි බලක් ගන්න බෑ. එහෙමනම් ඒ අයට ආණ්ඩුව ගන්න දියා හිතන්නවත් පුළුවන්ද? ඒ අහලකට යන්න පුළුවන්ද? ඔන්න දෙගොල්ලෝ එකතු වෙලා ඉන්නේ නම් පොල් ට්‍රයික් කර දෙන්න තිබුණා. දැන් ට්‍රයි කරන්න බෑ. අවුරුදු කීයකද? තව අවුරුදු 20කට 25කටවත් ට්‍රයි කරන්න හිතන්න එපා. වැඩේ හරියන්නේ නැහැ. එහෙමනම් අපි එක්සත් ජාතික පක්ෂ සියලු දෙනාගේ පිළිවක් කරනවා. ආණ්ඩුව හදන්න බැරිනම් බලය ගන්න බැරිනම් නායකයොන්ට තම තමන්ගේ පම්පෝරි වෙනුවෙන් නායකයෝ තම තමන් ඉලක්ක වලට පක්ෂ බෙදාගෙන මේ ගම්වල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකෝ අමාරුවේ දාන කොට ගම්වල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකෝ තාමත් පක්ෂ පක්ෂ කියලා ඉන්නවද? එහෙම නැත්නම් රට යහපත් දැනකට යනකොට රට නිවැරදි වෙනකොට රට නැවත වතාවක් ශක්තිමත් ගමනක් යන සූදානම් වෙනකොට හැමෝම පක්ෂ අමතක කරලා ජාති ආගම් කුල වල ભેද අමතක කරලා හැමෝම ඇවිල්ලා මේ වල්වට්ටියට අත ගහලා රට වෙනුවෙන් අලුත් ගමනක් යනවා තීන්දුවක් ගන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපිත් එක්කත්තල් බඳගත්ත සියලුම එක්සත් ජාතික පාක්ෂිකයෝ අපිටමත් ගෞරවයෙන් අපි පිළිගන්න ලබනවා. ඒ වගේම තාමත් අපිත් එක්ක අත්දැක බලන්න නැතිවට අපි විවෘත වාරාන්දා කරනවා. එන්න අපිත් එක්ක අත්දැක බල ගන්න. අපි කතර ගන්න පොහොට්ටු වල වෙන්න පුළුවන්. හැබැයි පොහොට්ටු දිනනවා කියලා කියන්නේ මොකද්ද මේ දිනන්නේ? දිනන්නේ අපේ රට ශක්තිමත් වෙන්න අපේ රට අපි නැගිටවන්න අපේ රට අපි නැගිටින්න උත්සාහ කරන හැමෝමත් එක්ක ශ්‍රී ලාංකික ජාතියක් විදියට ජාති ආගම් කුලවල ભેදයක් නැතුව ශ්‍රී ලාංකේය ජාතියක් තමයි ගෝඨාභය මහත්තයත් එක්ක අපි මේ පාර පාර්ලිමේන්තුව හදලා නැගිටවන්න යන්නේ. එහෙමනම් මේකට අත ගහන්න බැරි මේ මහ පොළොවේ පය ගහන මිනිහෙක් ඉන්න පුළුවන්ද? බැරි වෙලාලි අපි නිකම්මද කියමු රට වැටුනායි කියලා අපිට කතරේ ගහන්න කියන සතුට වෙන්න පුළුවන්ද? ආ ෂෝක් වෙන්නේ රට වැටුනායි කියලා අමතක කරන්න බෑ. වැටෙන රට වැටෙන්නේ අපේ දරුවන්ගේ අනාගතය විනාශ වෙන්නේ අපේ දරුවන්ගේ අනාගතය. එහෙමනම් මේක වටලා බෑ. මම නැගිටවන්නයි කර දෙන්න ඕන කර දෙන්න ඕනි. මම නැගිටවන්නයි ශක්තිය දෙන්න ඕන කම තියන්නේ. මම නැගිටවන්නයි අපි හැමෝම මහත් වෙන්න ඕන කම තියන්නේ. අපි හැමෝම එකතු වුණොත්
පළදින්නාපුවාද? ගණන් කරාට පස්සේ පළදුනාට පස්සෙත් කියන්නේ මගේ මනාපනික හොරා ගියාวะ කියලා. දන්නේ නැහැ තමන්ගේ ධර්ම. නැත්නම් හේරම දිනන්න බෑ. නේද? පළදින්න දවසක් කියන්නේ නැහැද මම දිනලා මේකක් හොරෙන් මයිඩිය ගත්තද? කොහොමද? පහක් පළදිනකොට මේ 12ම ඉල්ලන්න දිනන්න. දැන් අපට ආරංචි සමහර වෙලාවට පාර්ලිමේන්තුව අදියවත් තියපු නැති කට්ටිය හැමතුරු ගැන කියනවා. රස්සා හෝම් 500යි 600යි බෙදනවලු. තපල හෝම් බෙදනවලු. තව මොන මොනවාද? නාරා නානා ප්‍රකාර දේවල් බෙදාගෙන බෙදාගෙන හෝම් බෙදනවා. එක හොදක් නම් වුණා කොරෝනා නිසා. වෙනද ඡන්ද ඉල්ලන්න කොහොමද දෙන්නේ? නත්තල් බප්පලවා. දෙසැම්බර් නත්තල් දෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණේ කවද තිබ්බත් නත්තල් වගේයි. කාන්තාව ටිකට ආයි ඉහේ මලක් පිපුණා වගේ මොකද? යුටියුම් කට්ටල් හින්නොත් පේනවා. ඇයි එන්නේ මේ වරන්නේ? ඊගාට මරණාදා සම්බන්ධවට ලවු ස්පීකර් එක මොකාගෙන්ද ගන්න කියලා තමයි හිතන්නේ. අනික සම්බන්ධි පුරු ටිකක් කොහොමද ගන්න කියලා හිතන්නේ. දැනුත් පොඩ්ඩක් මේ කොරෝනා ඇත් උනාම අපිත් ඇස්සින් වලට ගිහපම් තාමත් තේලියුම් වෙනවා දැන් පොට්ට පොඩෙන්න පටන් ගත්තා. සර් අපිට පුදු ආඩුයි. සර් අපිට යුටියුම් කට්ටල් ඇති මොකද? ඡන්දයක් මතක් වෙදි මතක් වෙන්නේ පොටුයි ලවු ස්පීකර් උයි යුටියුම් කට්ටල් මොකද? පුරුදු වෙලාම දෙන්නේ මේවට කතරේ ගහලා ප්‍රතිපත්තියකට ආණ්ඩුවකට පුද්ගලයකට අවුරුදු පහක් වැඩ නෙවෙයි දෙන බඩුවට තමයි කතරේ ගහන්න පුදුලා තියෙන්නේ දැන් කොහොමද කොරෝනා නිසා බඩුවක් පොට්ටක් පැත්තකට ගියා හැබැයි දැන් ආයෙ බාරට ෆෝම් බෙදලා නොවුත් දේවල් බෙදනවා එතකොට ඔබතුමාම එකදයි කියන්නේ ඔබතුමා දැන්වත් මේ වෙලේ නවත්තන්න ඡන්දන කලේ මැතිවරණ කොමසාරි සුභා දෙන්න බෑ කියලා කියනවා නම් දෙන්න එපා කියලා කියනවා නම් අපි මේව ගන්න බලාගෙන මොකද්ද මේ කරන්න විහිළුව දැන් මේ පාර මැතිවරණ නීතිය ඉදාමත් හොඳම ක්‍රියාත්මක වෙනවා දැන් මම ගෙදරත් ඉස්සරහා ගහලා තිබ්බ කටව දැන් ඒවත් ගලවන්න කියලා එතකොට පෝස්ට් ගහන්නත් බෑ එතකොට ඇනවුස් කරන්නත් බෑ රැස්වීම් දියන්නත් බෑ දැන් ගියා ගෙදරකින් අර හොරෙක් කියලා බඩුවක් හොරගම් කරනවා වගේ තමයි අංක කියා ගන්න වෙන්නේ. ඒ වෙන විදියක් නැහැ නේද? නේද? ඒ නිසා ඔබතුමාලා අපි හැමෝම එකතු වෙලා දැන් මේ රටක් කොරෝනාත් එක වෙනස් වුණා වගේ ඔබතුමාලා මේ තීන්දුවක් ගමු. මොකද මේ තීන්දුව? ඔබතුමාලා මැතිවරණයට කලින් පොරොන්දුවකට අහුවෙලා කතරයක් ගහනවද? එහෙම නැත්නම් අවුරුදු පහක් වැඩ ගන්න පුළුවන් වාතාවරණයක් ඇති කර ගන්නවා මොකද්ද වඩා වාසි මැතිවරණයට කලින් දෙන සොච්චම ගන්නවද අවුරුදු පහක් දැන් ඔබතුමාලා දන්නවා අපි ආණ්ඩුවේ පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාබන් කරනවා ඊළඟ දුකී දුප්පත් අය වෙනුවෙන් නිවාස දින වැඩ පිළිලා තියෙනවා රැකියා දින එක කවදාවත් නැතුව අටපාස් කොල්ලටයි කෙල්ලටයි රැකියා දින වැඩපිළිලක් තියෙනවා මේ ආණ්ඩුවේ ගන්න බොහෝ දේවල් තියෙනවා මේ ආණ්ඩුව ඉස්සරහට බොහෝ දේවල් වෙනස් කරනවා අද බැංකු පද්ධතිය ගත්තත් මේ හැමදේම රටක් නැගිටවන්න රටක් ශක්තිමත් කරන්න ඕන තමයි අපි ඉදිරියේ සලසුම් කරලා තියෙන්නේ අපි ගෝඨාභය මහත්තයත් එක්ක සාකච්ඡා කරා වැවුම් එක ගැන කොහොමද අපි වැවුම් එක හරවගන්නේ හැමදාම ඉංජිනේරුවෝ කිව්වා වැව හරවන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි අපි වැවුම් එක දැන් පීරිසි වගේ හැමදාම වැව් බණ්ඩේක හැදුවා, තව බෝක් කරේ හැදුවා, අල්ලන වතුරේ ගෙහෙන්නමයි එන්නෙන් අඳුනවා. වැස්සල වැව් පිළිනව දැක්කම සතුටුයි. හැබැයි දවස් ගානයි වතුර ටික හිඳෙනවා. එහෙනම් අපි පළාතේ වැව් ටික අපි හර ගන්න ඕනේ. ඔබතුමාලට මතක ඇති මම කෘෂිකර්ම නැමැති කාලේ අපි වැව් හදන වැඩේ පටන් ගත්තා. අපි එල්ලක්කා පද්ධති හදන්න පටන් ගත්තා. අපි කැලේ ඇතුලේ වැව් හදන්න පටන් ගත්තා. සත්තු නගරයට ගෙන්න ගන්න නැතුව කැලේ ඇතුලේ වතුර ටික බීලා කැලේ ඇතුලේ සතාව තියාගන්න. එහෙමනම් වැඩ පිළිලක් ඇතුව මේ රට හදන ක්‍රමයක් දැන් අපි කල්පනා කරලා තියෙනවා. අපි ආරම්භ කරලා තියෙනවා. එහෙමනම්
ඔබතුමාලා කතරේ පාවිච්චි කරන්න ඕනේ මේ දවස් 100ට 40ට අර බ්‍රොයිලර් කුකුළු ටික වගේ ලැබෙන දේක් අරගන්න උත්සාහ කරනවද එහෙම නැත්නම් අවුරුදු පහක් රටක් දියුණු කරන ගමන් රටේ සම්පත් එක්ක අපි දියුණුවට හදනවා කියන තීන්දුව ඔබතුමාලා ගන්න ඕනේ මේ නිසා එකම ෆෝම් එකකට අහු වෙන්න එපා එකම පැලේකටත් අහු වෙන්නත් එපා දුමින්දණක් මේ මැතිවරණේ කිසිම දෙයක් බෙදන්නේ මෙලොවදක් මේ දවස්සිය බෙදුවෙත් නැහැ ඉස්සරහ දවස්සිය බෙදන්නෙත් නැහැ බෙදන්න දෙන්නේ ඡන්ද දෙන්න බැලඩක් ඒක කරන්න දෙකුත් නැහැ මගේ ලබාවපන් හැටි පෙර වාසනාව හැමදේම හැබැයි ඔබතුමාලා කියන්නේ දැන් සමහරු බෙදන විදියට දැන් අපිව මතක් වුණේ දැන්ද දැන් පන්සල් වලට බල හම් වෙනවා නේද ඉල්ලන්න නැතුව බල ගෙදරට ගෙනත් දවල් අයිස්සු හදලා අරක පාර කර ඉල්ලන්නත් උදල්ලක් ගෙන්දියේදී ගියේ දොරට හේතු වල ගියේ හැබැයි උදේ නැගිට්ටාම උදල්ලක් තිබුණා බෑනේ ඉතින් මොනවානේ උදල්ලක් කර දුන්න නිසා එකමනාපයක් දෙන්න උනන්න කෙලියක් කෙලියම තමයි ඉතින් අනුරාධපුර ඉවරයි රටක් ඉවරයි හැම දෙයක්ම වුණා උදල්ලත් එක්ක ඒ නිසා දැන් ඔබතුමාලා අපි කල්පනා කරලා අපි තීන්දුවක් ගමු රට අපි හදමු රට වෙනුවෙන් අපි හිටගමු එහෙමනම් ඔය ඇප්ලිකේෂන් එකට වෙන්න පුළුවන් ඔය පැලේට වෙන්න පුළුවන් වෙන පොරොන්දුවකට වෙන්න පුළුවන් එහෙම අපේ ඡන්දේ පාවා දීලා ගෝඨාභය මහත්මයා යන හොඳ ගමන නවත්තන්න පුළුවන් අනිත් එක ඡන්දදා කියන මේ වෙලාවේ පොරු කරන එක ගෝඨාභය මහත්මයා කොහොම බොරු කරයිද අයි මේ අකුරට හොරගම දින් කොහොමද පාර්ලිමේන්තුවේ අගය තියාගන්නේ ජනාධිපතිතුමාගේ මතවාදයේ ඔළුවේ තියෙනවද ජනවා ජනාධිපතිතුමා හැමෝටම එකල දල කණ්ඩායම දෙනවා දැන් ජනාධිපතිතුමා මහා බැංකුවට කිව්වේ පොර්තුගාලයේ ලෝන් ටික දෙන්න කියලා පොර්තුගාලයේ පොඩි අඩු කරන්න කියලා ජනාධිපතිතුමා කිව්වේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ව්‍යාපාරිකය ශක්තිමත් කරන්න කියලා අටපාසයක රැකියා දරුවෝ කිව්වද අපේ පක්ෂයට විතරක් දෙන්න කියලා උපාධ්‍යාය නැස්සාදවරු කිව්වද අපේ උඩ විතරක් දෙන්න කියලා දැන් 15 කිලෝමීටර ලක්ෂයක් හදනවා රටේ ඉන්න සියලු කොන්ත්‍රාත්කරුවන්ට ඒ කොන්ත්‍රාත් එක හම් වෙනවා වෙනද හම් වුණේ ආණ්ඩු පක්ෂයට විතරයි දැන් මේ පාර හැමෝම එක හා සමානයි අපි ආණ්ඩු හදනවා හදලා ආණ්ඩුවේ වැඩ වෙනකොට හැමෝටම බෙදන්නේ එක හැන්දෙන් මේක හොදයිද නරකයිද එහෙනම් ගෝඨාභය මහත්තයත් එක්ක ඉන්න ඕනේ ගෝඨාභය මහත්තයට හරියන්නේ ගෝඨාභය මහත්තයා වගේ මෙහෙතන කට්ටියද එහෙම නැත්නම් ඡන්දදායකව පැලේට වෙන්න පුළුවන් ෆෝම් එකකට වෙන්න පුළුවන් තවම මහවලා වෙනවා කියලා වෙන්න පුළුවන් එහෙම නවත්තගෙන පාර්ලිමේන්තුවේ කොහොම හරි කොට වෙන්න හදන මිනිහා ඉතින් මේක මුතුමාලා කල්පනා කරලා බලන්න ඕන ගම තියෙනවා දැන් මට කියන්න හිතුනේ ගම්පහ වගේ වෙන්න එපා කියලා ඒක කියද්දී තීර ගන්න තේරෙනවා මම මේ කියන්නේ මොකක් කරේ කියලා කියනවා ඒ නිසා දැන් කරන්න දෙයක් නැහැ යාළුවන් නිසා ඒවා කියා ගන්න තම්බෙන්නේ නැහැ ප්‍රතිමන්ත්‍රී කියා ගන්න වෙන්නේ නැහැ ඒ කෙසේ වුණත් ඔබතුමාලා දැන් මේ මනාව දෙනකොට හරි කට්ටියට ගහන මහා රත්තුමා මේ වැඩ කරලා තියනවද ඈ එතකොට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මහා රත්තුමා නැති වෙනකම් ඔබතුමාලාට වැඩියෙන් යමක් කරලා තියෙම කරලා තියන්නේ මහත්තුමාලා සමහර උත්සව වලට සමාජය මුල්ගල් තියන්න සමහර නිර්මාස්සම් කරලා මහත්තුමාලා දුන්නේ ඒ සේරම කරලා තියෙන සමාලා තුමින්ද එනදී අහන්න තියෙන්නේ මොකක්ද දන්නවද අප්පා මොකෝ පුතා මොකෝ කියලා ඈ තාත්තගේදී පුතාන්නේ ඉන්න උඩත් ඒ දේ කරා නම් ඉස්සරහට ඔබතුමාලා වෙනුවෙන් මහත්තුමා කරා වගේම ඒ ඉදිරියට උතුමාල වෙනුවෙන් අපි කරන්න අප ගම වෙනවා. හැබැයි තාත්තා ඉන්නකොට සමහර වෙලාවට පුතා වෙච්චද පේන්නේ නේද? සමහරවිට පළාත් සභාවට ගියාම තාත්තව හම්බෙලා යනවා මිසක් අපිට මොකටද දුන්නේ? අපිට බර්ත්ඩේ තුමයි නේද? මහා තුමයි ඉන්නවා. අපේ මිනිහ යායිද? නේද? හැබැයි තාත්තා නැති වුණාට පස්සේ දැන් යන තාත්තා වගේම කෙනෙක් ඕන නම් අනේ දැන්දවා දුමින්ද වළින්නේ. තාත්තා ඉන්නකොට සමාන වෙලාවට මගේ මන්දේ ඇටලවත් බලන්නේ. ඇයිද? මහා වත්තුමත් එක්කනේ.
රැස්වීම කරේ අරගල කරේ කුටි කෑවේ ඡන්ද කරේ හැමදේම කරේ මහරතුවත් එක්ක නේද එතකොට සම්බන්ධ වැඩක් නැහැ ඒ වගේ තමයි ඔබතුමා මහරතුවත් එක්ක ඒ දුක් විඳිනකොට 83 සංවිධායකම අරගෙන එක්සත් ජාතික පක්ෂයේ බලකරුත් එක්ක හැප්පෙනකොට මහරතුවත් එක්ක දේශපාලන කරනකොට මට වයස අවුරුදු කීයද තුනයි 82 නම් 379 ඉපදුනේ එතකොට සමහර වෙලාවට අපේ කට්ටිය කියනවානේ මහාමතුතුමා අපේ ගමට ආවොත් අපේ ගෙදරින් තේ ගහ පිළිලා තමයි යන්නේ මහාමතුතුමා මේ පාර ගියොත් පොඩ්ඩක් කරේ නවත්තලා කතා කරලා යන්නේ මෙහෙම කියන කවුරුමයි කියන්නේ මහාමතුතුමාත් එක්ක මුල්ම කාලේ දේශවල බලය කරපු අය අර අරගෙන කරලා ඒ බලයත් එක්ක හැප්පිලා කොළපාට ආස නිල්පාට කරපු කට්ටියම කියනවා හැබැයි දුමින්ද එහෙම නැහැ කියලා කියනවා දුමින්ද එහෙම නැහැ තමයි මම අදත් කියනවා ඇයි මම හැමෝටම කියන්න ඕනේ මම බර්ටිගේ පුතා මිසක් බර්ටිගේ අප්පච්චි නෙවෙයි ඔය හැමදේ මං කොහොමද දන්නේ රවුත් එකේ කොල්ලා අවුරුදු 3යි 4යි 5යි මං කොහොමද දන්නේ තාත්තා රැස්වීම කොහෙද කරේ අරගල කරේ කොහෙද ඒකට අදියම් පුතියක් ගහමුද කොහෙද වැවක නෑමට කොහෙද නෑවේ නම කියලා කතා කරන්නේ මම දන්නවා දේවයි සේටික ඒ නිසා බර්ටිත් එක දේශපාලන කරපු හැමෝම බර්ටිගේ පුතාව දකින්න ඕන කොහොමද තමන්ගේ පුතෙක් විදියට නේද එහෙම නැත්නම් මම කොහොමද තාත්තා කරපු දේවල් ටික ඒ ආයතන එක දන්නේ ඒ නිසා ඒ වැඩේට සියලු දෙනා පිළිවක් කරනවා මහාවතුමාට ආදරයක් තියනවනම් මහාවතුමත් එකට මේ අරගලේ කරා නම් ඒ සියලු දෙනාම අද මහාවතුමා නැති වෙලාවේ බර්ටිගේ පුතාවට ආශිර්වාද කරන්න බර්ටි මහාවතුමා ඉස්සරහට ගියාම ටික ඉවරයක් කරන්න ඒ ගමන ඉස්සරහට යන්න ඒක අනුපාඩුවක් ඉන්නේ ඕනේ ඒක වරද්දක් ඉන්නේ ඕනේ මගේ අතින් වරද්දක් වුණාද තමන්ගේ දරුවෙක් අතින් වරද්දක් වෙනා වගේ ඉතුරු ටික ගෙනියන්න හයිය දුන්නොත් නේද ඔබතුමාලාගේ දරුවා අනාගතේ ශක්තිමත් වෙන්නේ එදා මහාවතුමා ඒ ශක්තිමත් ගමනේ අරකට ඔබතුමාලා මහාවතුමා පිටිපස්සේ ගියා වගේම අද මහාවතුමා නැති වුණත් දුමින්දේ බර්ටි ගමන යනකොට ඒ තාත්තත් එක හිටපු අය ආශිර්වාද කරලා තමන්ගේ දරුවෝ ටික දෙන්න ඕනේ අපි බර්ටිත් එක ගියමක් ගැහුවා උඹලා කියලා දුමින්දත් එක ඉතුරු ටික ඉවර කරපන් ඒක නේද වෙන්න ඕනේ